දම්පහා. දිස්ත්‍රික්කයේ කිව්වම මහා ප්‍රබල දිස්ත්‍රික්කයක්. ඒ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකත්වය දරනවයි කියන එක ඒතරම් ලෙහෙසි පාසු වැඩක් නෙමෙයි. මම හැමදාම කියන්නේ රජුන් තනපු ජනාධිපති වරුන් ජනාධිපති වරියන් තනපු දිස්ත්‍රික්කයක් මේක. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය වගේම SWRD බණ්ඩාරනායක මැතිතුමා වගේම සිරිමාව මැතිනිය වගේම මා දැවන්ත දේශපාලන නායකින් ගොඩනගපු ගම්පා දිස්ත්‍රික්කයේ ආදරණීය අභිමානවත් ජාතියකට වර්තමානයේ පණපෝන වර්තමානයේ දිස්ත්‍රික්කයට නායකත්වය ලබා දෙන හැමදාම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කඳවුර වෙනුවෙන් නිවැරදි තීන්දුව තීරණ ගත්ත රාජපක්ෂ කඳවුර වෙනුවෙන් පෙනී සිටි ගම්පා දිස්ත්‍රික්කයේ ආදරණීය දේශපාලන නායකයා ප්‍රසන්න රණතුංග දිස්ත්‍රික් නායකතුමනි අවසරයි ඔබතුමාගේ. ඒ වගේම මේ පක්ෂය මහා දැවැන්තම බිමේ දේශපාලන පක්ෂය. වෙන මහපොළවේ පැලපරපු බිමේ දේශපාලන පක්ෂයක් තියෙනවා නම් කැටහොල්ලන පක්ෂ තියෙන්න පුළුවන්. අපිට කැටහොල්ලල පුරුදු නෑ. දිස්ත්‍රික්කයකට ගිහිල්ලා අවඩ දිස්ත්‍රික්ක පහයකින් බස් දාලා සෙනඟ ගෙනල්ලා රැස්වීම කරන්න පුළුවන් පක්ෂ තියෙනවා. හැබැයි සාකා සමිතියේ ඉඳලා ශක්තිමත් කරපු බිමේ පැලවෙච්ච ග්‍රාමීය මට්ටමට ගලාගෙන ගිහපු තවත් දේශපාලන පක්ෂයක් නෑ. ඒ නිසාම තමයි සංස්කෘතියක් එක්ක බැඳුණු මහින්ද රාජපක්ෂ කියන දැවැන්ත සංස්කෘතියත් එක්ක බැඳුණු දේශපාලන පක්ෂය විනාශ කරන්න නම් හොරා හොරා කියලා විතරක් උත්සාහ කරා එක කරන්න බෑ කියලා උන්දල කල්පනා කරා. එහෙම කල්පනා කරලා ඊළඟට හිතුවා තුවක්කු අතර ගන්න ඕන, කඩු අතර ගන්න ඕන, කිනිස්ස ගන්න ඕන, අත දික් කරන්න ඕනේ. මහින්ද රාජපක්ෂ සංස්කෘතිය ගමෙන් ඉවත් කරන්න නම් නායකයට ගහන්න ඕන, ඇමතිට ගහන්න ඕන, පාර්ලිමේන්තු මන්ත්‍රීට ගහන්න ඕනේ, ප්‍රාදේශීය සභාවේ මලගෙදරට ආපු පෙට්ටිය අරන් දුන්න හට් එක ගහපු පුටු ටික ගෙනල්ලා දීපු ප්‍රාදේශීය සභාවේ ගමේ මහින්දගේ ගෝලයට ගහන්න ඕන, සභාපතිර ගහන්න ඕන. එහෙම කියලා තමයි පෞගිය වසර දෙක ඇතුළත අපිට ගැහුවේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාව අරලියගහ මන්දිරෙන් ඇදලා අරගෙන මරන්න හැදුවේ මහින්ද රාජපක්ෂ මරන්න ඕන නිසා නෙමෙයි, මහින්ද රාජපක්ෂ සංස්කෘතිය මරන්න ඕන නිසා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයව එළවලා සතුටු වුණේ ගෝඨාභය රාජපක්ෂ එළවුවා කියලා නෙමෙයි, රාජපක්ෂ සංස්කෘතියේ පුරුකක් එළවුවා කියලා. එහෙම එළවලා එහෙම ගහලා පොළොන්නරුවේ ආදරණීය මන්ත්‍රීවරයව මරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියලා කුඩු කරලා මේ ආදරණීය ආසනයේ නායකයාගේ මෙතන තිබුණු ගෙදර කුඩු කරලා විනාශ කරලා ප්‍රාදේශ සභාවේ නායකයින්ගේ ගෙවල් ටික කුඩු කරලා හිතුවා මේක නවත්තන්න පුළුවන් කියලා. අන්න එහෙම නතර කරන්න පුළුවන් කියලා හිතනකොට ඔබට මට දේශපාලනය කරන්න බැරි වුණා. බිමේ ඇවිදින්න බැරි වුණා. බිමට බහින්න අවකාශය නැති වුණා. එහෙම වැටුණු අප, එහෙම වැටුණු ඔබ සමස්ත රට පුරා පොට්ටුව පුබුදවන්න රට පුරා අපි සමග ඇවිදපු දියුල පිටියට දවැන්ත ශක්තිය දෙන නියත වශයෙන්ම ඊළඟ අපි හදන ආණ්ඩුවේ නියත වශයෙන්ම කැබිනට් අමාත්‍ය ධුරයකින් පිදුම් ලබන පක්ෂයට හැමදාම ජවය දුන්න ඔබේ ආදරණීය නායකයා රාජ්‍ය මාත්‍ය ඉන්දික අනුරුද්ධ මැතිතුමනි අවසර ගන්න ඔබතුමාගේ. ඒ වගේමයි ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යතුමා අපි ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා, මතක් කරනවා අපේ කඳවුරේ මා දැවැන්ත චරිතයක්. ඒ වගේම හවස දැන් 3ට රැස්වීම පටන් ගන්න නියමිතයි අපේ අශෝක ප්‍රියන්ත ඇමතුමාගේ රැස්වීම. එහෙම තිබියදී අද රාජ්‍යමතුමා මේ ස්ථානට සහභාගී වෙන අවසරය ඔබතුමාගෙන්. ඒ වගේම මගේ ආදරණීය මිත්‍රයා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ලලිත් වර්ණකුල මන්ත්‍රීතුමා
ආදරණීය මංජු කියලා කියන්නේ අවසරයි ඔබතුමාගෙන්. ඒ වගේම සනත් නිසාන්ත කියන අපේ කඳවුරේ මා දෙවන්ත ශක්තියක්. එදා Facebook එකේ අර අක්කා කිව්ව විදිහට පහර පිට පහර දෙනකොට පාර්ලිමේන්තුවේදී උසට උසේ සනත් නිසාන්තයන් හම්බෙනකොට මා දෙවන්ත දේශපාලන ජ්‍යෙෂ්ඨ චරිත අපිත් එක්ක බැලුවම අපි මේ ඇතෙන් පොත්තෙන් තවම දේශපාලනේ එළියට ආවා විතරයි. අපි හමු වුණාම සනත් නිසාන්ත මුතුමාගෙන් අර කිව්වාගේ අහනෝ දරාගන්නේ කොහොමද කියලා. හැමදාම දරාගෙන කඳවුර වෙනෙන් පෙනී සිටියා. හැමදාම මහින්ද රාජපක්ෂ කඳවුරට හයිය දුන්නා, ශක්තිය දුන්නා. ඒ ආදරණීය චරිතය අපිට නැති වුණත් අද වේදිකාව උඩදී අක්කා කතා කරනකොට අපේ දෑස්වලට කඳුළු ආවා. ඒ කතාව අහගෙන ඉන්නකොට ඒ ආදරණීය සනත් නිසාන්තයන්ගේ ආදරණීය බිරිඳ මේ මොහොතේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී රජරජී හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා නීතිඥ නාමල් රාජපක්ෂ මැතිතුමන් තමුන්වහන්සේලාගේ ඓතිහාසික මේ සම්මේලනයට සම්බන්ධ වෙන අවස්ථාව ආදරණීය නායකයා ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමනි, ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාට, නාමල් රාජපක්ෂ මැතිතුමන්ට, මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට, බැසිල් රාජපක්ෂ මැතිතුමන්ට, දිවුලපිටිය ජනතාවට, ඉන්දික අනුරුද්ද ඔබේ නායකයාට, ජනක තිස්ස කුට්ටිය ආරච්චි මැතිතුමනි, ඔබතුමන්ටයි නැවතත් ගෞරවනීය ආරාධනය අර රණහඬ පතුරන්නට මේ සභාවේ. මං අවසර අරන් හිටියේ චමරියක් කියවගෙන් අවසරයි. ඒ කතාව අතරතුර හයියෙන් මට සද්දෙට ඇහෙන්න කියන්න ඕන. කවුද ආවේ? මගේ කතාව අතරතුර කවුද ආවේ? තව හයියෙන් ඔක්කොම අතුස්සල කියන්න කවුද ආවේ? ඔව්. මේ රට මහා දැවැන්ත ආර්ථික අර්බුදයක. එමනේ කට්ටිය කියන්නේ. තව සමහරු කියන්නේ මේ රට බංකොලොත් වෙලා කියලා. හැබැයි මේ රටේ 30 වසරක යුද්ධ ඉතිහාසයේ සමහරුන්ට මතක නැහැ. මතක තියන්නේ බංකොලොත් කියලා කවුදෝ කීප වචනයක්. ඒකත් වගකීමකින් මහ බැංකුව අධිපති කියලා නැහැ. 30 වසරක යුද්ධ ඉතිහාසයේ උණ්ඩපත් වුණා මතක නැහැ. මහ බැංකු ගොඩනැගිල්ලට ගැහුවා බෝම්බේ මතක නැහැ. අරන්තලාවේ භික්ෂුගාසන ඝාතනය මතක නැහැ. බස් ටික පුච්චලා, ෆැක්ටරි ටික පුච්චලා, පාලම් බෝක්කු ටික කඩලා, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලා, රෝහල් ටික කඩලා කුඩු කරලා මේ රටේ ආර්ථිකය ඝාතනය කළා මතක නැහැ. ඒක මතක නැහැ. කොවිඩ් එක වෙනකොට බිලියන 7ක් තිබුණු භාණ්ඩාගාරයේ මුදල සංචිතය $1 එකක් ණය ගන්නේ නැතුව කළමනාකරණය කරලා ජීවිත දානය දුන්න එක ගෝඩාභය මහත්තයා මතක නැහැ. ඉන්ජෙක්ෂන් 3 ගහපු එකත් මතක නැහැ. බංකොලොත්භාවය ගැන විතරයි සමහරුන්ට මතක. බංකොලොත්භාවය ගැන කතා කරන අයට ජීවය ලබා දුන්න ආදරණීය නායකයා මේ රටේ 30 වසර යුද්ධේ නතර කරලා දැවැන්ත සංවර්ධනයක පහස ඔබට මට ලබා දුන්න ඉතිහාසයේ කවදාවත් අපි නොදකපු තව දශක ගණනාවක අනාගතයේදී අපිට දකින්න නොලැබෙන ආදරණීය නායකයා මහින්ද
රාජපක්ෂ මැතිතුමාගේ ආදරණීය පුත්‍ර රත්නය ආදරණීය පුත්‍ර රත්නය කවුරු කෙසේ මොන ලෙස කතා කළත් නියත වශයෙන්ම නුදුරු අනාගතයේදී මේ රට පාලනය කරන ආදරණීය තරුණ නායකයා නාමල් රාජපක්ෂ මැතිතුමනි අවසර ගන්නවා ඔබතුමාගෙන්. එවගේමයි ජොන්සන් ප්‍රනාන්දු මැතිතුමා ඉන්දිකාණ්ඩුද්ද මැතිතුමා වාඩි වෙලා ඉන්න ගමන් දුරකථනයෙන් කෝල් දෙක තුනක් අරගෙන මට කියනවා ආන්සර් කරන්න නැහැ කියන්නේ බඩු බනිස් එනවා කියන එක. ආන්සර් කරා නම් කියනවා ඉන්දික මට එන්න වෙන්නේ නැහැ කියනවා කිව්වා. ආන්සර් කරේ නැහැ කියන්නේ බඩු එනවා කියන එක. ජොස්සන් ප්‍රනාන්දු මැතිතුමාට තරං අවලාද ලැබුණු කාලකන්ණි කතා කියන නිවන්සුව ප්‍රාර්ථනා කරන අවුනෝතින් පෞගිය කාලේ කිව්වා මගදී අවුනෝතින් 100කට ඉරලා කන්න හිතෙනවා කිව්වා. එහෙමත් කන්න හිතෙන්නේ නැහනේ ආසාවක් නැත්තම්. දැක්කමත් ආසයිනේ. අපේ පක්ෂයට හයිය දෙන නොයෙකුත් අවලාද මැද නොබියව අපි වගේ චරිත හැදුවනම් අලුතෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා නොබියව වේදිකාවේ කතා කරන්න පුළුවන් හයිය අපිට හැදුවනම් හිටගන්න තැන අඩිය බුරුලෙන් තියාගන්නේ නැතුව අඩි දෙක දෙපැත්තේ තියාගන්නේ නැතුව එක තැන කෙලින් හිටගෙන කඳ උර ආරක්ෂා කරන හයිය අපිට ලබා දීලා රටට මේ හයිය පෙන්නන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශක්තිවන්ත නායකත්වය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමනි අවසර ගන්නවා නිහතමානී ඔබතුමාගේ. එවැගේම පළාත් සභා මන්ත්‍රීතුමන්ලා පළාත් පාලන නියෝජිතින් මන්ත්‍රීතුමන්ලා අපේක්ෂක කණ්ඩායම හැමදාම ජවයේ ශක්තිය අපිට ලබා දෙන්නේ. එය අමතක කරන්න බෑ. ඉරේ පිටුපස ඉඳගෙන 50ක් ගේන්න කිව්වම 50 ගේන හයිය තියෙන යාළට 100ක් ගේන්න කිව්වම 100ම ඇතිද 200ක් ගේන්න පුළුවන් කියන හයිය තියෙන යාළට පොදුජන පෙරමුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජීවය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇමතිවරයා පළාත් සභා මන්ත්‍රීවරයා ඇමතිවරයා සේම ඊටත් එහා ගිය මහින්ද රාජපක්ෂ මැතිතුන්ගේ බිමේ හයිය පළාත් පාලන ආදරණීය නියෝජිතයන් බව මතක් කරන ගමන් ඒ නියෝජිතයන් ඒකාබද්ධ වෙලා ගෙනාපු මහා ජනගහ ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරි අවසර ගන්නම ගියා විනාඩි 10ක් ඒ ගැම්ම නැත්තං එන්නේ නැහැ අවසරයි අවසරයි කිව්වට වැඩක් නැහැ මොකද ඇත්ත කතාව මා මේ කතා කරන්නේ බලමණ්ඩල සීයයි ජනාධිපතිවරණයට කලින් අපි සැලසුම් කරී බලමණ්ඩල 20කට අධික ප්‍රමාණයකට මම පෞද්ගලිකවම ගිහින් තියෙනවා. ඊට කලින් බලමණ්ඩල 50කට වැඩි ප්‍රමාණයකට දෙවෙනි වටේට කලින් මම ගියා. ඒකකටත් දිවුල පිටියේ මෙතනට ආව මට මතකයි මීට මාස කීපයකට පෙර. ගහලා කුඩු කරලා කුජීතු කරලා 10ක් හොයන්න බැරි වෙලාවේ බලමණ්ඩලයට එකතු වුණේ 200යි 300යි මෙතන නම් එදා 1000කට අධික කණ්ඩායමක් හිටියා. ඒත් එකතුනේ 1000යි 1500යි 2000යි කිසිම දිස්ත්‍රික්කයක කිසිම දේශපාලන පක්ෂයක් බලමණ්ඩලයක් මේ වගේ ඕපන් තරග කරනව දැකලා තියෙනවද කතා කරපල්ල මගේ අම්මා කොහේ හරි මුල්ලක ගොඩගිල්ලක් අරගෙන කොඩි ටිකක් දාලා 500ක් දාලා කැමර කල්ලලා 5000යි කියලා පෙන්නන පක්ෂ රටේ තියෙන යුගයේ රාජපක්ෂ සංස්කෘතිය විනාශ කරන්න අපිව මරපු යුගයේ බලමණ්ඩලයක් කරන්න පුළුවන් මේ වගේ පිට්ටනියකට ගෙනල්ලා ඔලු ගෙඩි දාස් කරන එකට පුරවලා බලමණ්ඩලයක් කළ හැකි එකම පක්ෂයක් මී පිට තවම තිබේ නම් ඒ එකම පක්ෂය ඔබේ මගේ ආදරණීය පක්ෂය පොදුජන පෙරමුණයි කියන කාරණාවත් ආඩම්බරයෙන් මතක් කරනවා මගේ රත්තරන් අම්මේ තාත්තේ අන්න එහෙම යන බලමණ්ඩල රැල්ලේ බලමණ්ඩල ඉතිහාසය වෙනස් කරමින් මුළු රටටම පාඩමක් උගන්වමින් මුළු රටටම පණිවිඩයක් ලබා දෙමින් රට වටේ පවත්වපු සාර්ථක බලමණ්ඩල අතරේ අතිසාර්ථකම බලමණ්ඩලය දියුල පිටිය ඔබේ නායකයා සමග ඔබ අද රටට මේ හයිය පෙන්නුවා කියන කාරණාවත් ආඩම්බරෙන් මතක් කරනවා මගේ අම්මේ තාත්තේ මෙහෙම හිතන්න බැරි වුණා මගේ අම්මේ
ගහලා කුඩු කරලා වාහනේ ඉස්සරහා සීට් එකේ යන්න බෑ කන්න බලන්නේ සෙට් එකක් ළඟින් යනකොට මල ගෙදරට ගියාම හූ කියන්න කිව්වා මගුල් ගෙදරට ගියාම කොන් කරන්න කිව්වා මන්ත්‍රීතුමාගේ දරුවා පාසලට යනවා නම් පන්තියට යනවා නම් කොන් කරන්න කිව්වා ප්‍රාදේශ සභාවේ අස්සම් කරන එක කොන් කරන්න කිව්වා අපේ රැස්වීමට එන එක බයියා කියලා කිව්වා උඩ ලැජ්ජාවක් තියෙනවද කියලා ඇහුවා ඒ සෑම සියලුම ප්‍රශ්න 100 200ටම දියුල පිටියේ ඔබ අද එක මිටට එක තැන තියලා පිළිතුරු ලබා දුන්නා කියන කාරණාවත් ආඩම්බරයෙන් මතක් කරනවා දැන් ජනාධිපතිවරණය දැන් අපිට ඡන්ද තමයි ඕනේ ඡන්ද දෙන පුජ්‍යලයා ජනාධිපතිතුමා නම් ජනාධිපතිතුමනේ ඡන්ද දෙන්න දැන් අපිට ඡන්ද දෙන්න අර විජේවීර කිව්වා වගේ මරන්න විලිදුදාවෙන් ඉන්නවා කියලා අපිට මරන්න විලිදුදාවක් නැහැ හැබැයි රාජපක්ෂ කනවුරට ඡන්ද දිනා ගැනීමේ විලිදුදාවෙන් අපි ඉන්නවා කියන කාරණාවත් මතක් කරන ගමන් අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමා නම් මෙතිවරණ ලබා දෙන තීරකයා ඔබතුමාට පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම එකතු වෙලා ජනාධිපතිකම දීලා ආර්ථික සමාජීය දේශපාලන ප්‍රශ්නෙට පිළිතුරු හොයන්න අපි උදව් කළා හැබැයි මෙතිවරණ කල් දාන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපි එක දවසක් ඉඩ තියන්නේ නැහැ කියන කාරණාවත් ඉතා පැහැදිලිව ජනාධිපතිතුමාට ආයාචනාශීලීව මතක් කරනවා ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන නායකයෙක් විදිහට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව අපි කියවපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නම් කවදාවත් ඡන්දයක දවසක්වත් කල් දාන්න උදව් කරන්නේ නැහැ කියන විශ්වාසය අපි ළඟ තියෙනවා. මෙහෙට අධිකරණ තීන්දුව මෙරට අධිකරණයේ ස්වාධීනයි කියලා රටම පිළි අරගෙන ඉන්න වෙලාවේ අපි හිතනවා අධිකරණයෙන් අපිට යහපත් පිළිතුරක් ලබා දෙයි අපි අධිකරණ තීන්දුව වලට බලපෑම් කරන්න යන්නේ නැහැ. හැබැයි ජනතාවගේ තියෙන සිතුම් පැතුම් අද තෙල් පොලිමනේ ගෑස් පොලිමනේ කිරිපිටි පොලිමනේ අපි එක පිළිගන්නවා. හැබැයි එතනින් සෑහීමකටපත් වෙන්න පුළුවන් තැනක නෙමෙයි අපි ඉන්නේ. සමහරුන්ට තුන් වේලෙන් දෙවේලයි කන්න ලැබෙන්නේ. සමහරුන්ට විදුලි බිල ගෙවා ගන්න බෑ පොලිමනේ එක පිළිගන්නවා. සමහරුන්ට කිරිපිටි පැකට් එකේ පොලිම නැහැ බයි කිරිපිටි පැකට් එක ගැනීමේ ආර්ථික ප්‍රශ්න තියෙනවා එදා කිව්වා යුද්ධ ගැන මහින්ද මහත්තයා යුද්ධ නැවැත්තුවා ඊළඟට ආවා රටේ සාමි ස්ථාපිත කරන්න ගෝඨාභය මහත්තයා ගෙනාවා ගෝඨාභය මහත්තයා ලස්සනට ඒ වැඩේ කරා හැබැයි ආර්ථික යුද්ධෙන් එතුමාට දිනන්න බැරි වුණා ඊළඟට රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙනාවා ඒ ප්‍රශ්නේ යම් මට්ටමකට විසඳගත්තා මේ තව අවුරුදු 5කට දැන් බලය ඉල්ලන්නේ මේ ඊළඟට ගේන ජනාධිපති එන්නේ මගේ අම්මේ අවුරුද්දකට දෙකකට නෙමෙයි ඊළඟ ජනාධිපති එන්නේ වසර 5කට ඒ වසර 5 කොරළ ඉවර වෙනකොට 41 කාට 45යි 45 කාට 50යි 50 කාට 55යි 55 කාට 60යි 61 කායි ඉවරයි එනිසා අවුරුදු 5කට දෙන්නේ එනිසා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ආවට ගියාට තෝරන්න බෑ අපිට අනුරු කුමාර වේගොල්ල තෝරගත්ත විකල්පයක් නැති නිසා හැබැයි අනුරු කුමාරට බෑ සජිත් ප්‍රේමදාස වේගොල්ල තෝරගත්ත වෙන කෙනෙක් නැති නිසා ඊළඟට අපි මුළු රටටම තියෙන දැන් මේ කැමර ටික දාගෙන ඉන්න අයියල මල්ලිල ටිකට තියෙන මාධ්‍යවලට තියෙන ලොකුම ප්‍රශ්නේ සජබේ අපේක්ෂකයා ගැන අහනවද කවුරුවත් කියාපල්ලා මගේ අම්මා සජබේ අපේක්ෂකයා ගැන කවුරුවත් අහනවද? අහන්න දෙයක් නැහැ. NPP ද JVP ද ඔක්කොම එකයි උන්දලගේ අපේක්ෂකයා ගැන අහනවද කවුරුවත්? අහන්නේ නැහැ. හැබැයි මුළු රටම කිචි කැවෙන පණිවිඩ එනකම් බලාගෙන ඉන්නවා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා කවුද කියලා අහනවද නැද්ද? පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා කවුද කියලා අහනවද නැද්ද? පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා කවුද කියලා දැනගන්න කැමතිද? අයියෙන් පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා කවුද කියලා දැනගන්න කැමතිද? පොදු ජන පෙරමුණේ ඊළඟ ජනාධිපතිවරණයට එන අපේක්ෂකයා මේ රටේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ
ආශිර්වාදයෙන් එන මහින්ද චින්තනය ඉදිරියටගෙන යන අපේක්ෂකයා කියන කාරණාව වගකීමෙන් ඔබට පැහැදිලි කරනවා. සුපර්ස්ටාර් 1-2 තීරෝමත් එනවුන්ස් ඔන්න ඔහොමයි. උඩටම ගෙනල්ලා බිමටම තෑරලා දාන. ජොන්සන් එමත්තුමත් බය වුණා. හත්ති ලව්වේ කුට්ටිය මොකද්ද මේ කියන්නේ? එහෙම කියන්න පුළුවන් දෙක පාට වටිනා කියන දේවල්. හැබැයි අපේ අපේක්ෂකේ අපේ ප්‍රතිපත්ති අපේ ප්‍රතිපත්ති රටේ ක්‍රියාත්මක කරන්න නම් පක්ෂේ තියෙන්න ඕනි. පක්ෂේ කැඩිලා දෙකට කැඩිලා තුනට කැඩිලා විසිරිලා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බෑ. මහින්ද මහත්තයාගේ මහින්ද චින්තනයේ පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක කරන්න මන්ත්‍රීවරු 100ක් පොහොට්ටුවෙන් ඉන්න ඕනි. අපේ ජනාධිපති කෙනෙක් අපිට කියන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, අපිට ගැළපෙන ජනාධිපති කෙනෙක් පුටුවේ අවුරුදු 5ක් ඉන්න ඕනේ. අපිට ගැළපෙන අගමැතිවරයෙක් ඒ පුටුවේ ඉන්න ඕනේ. අපිට ගිහිල්ලා වෙන අයට කතා කරන්න බෑ. ඒන ජනාධිපති අපේක්ෂකේ වරාය විකුණන කෙනෙක් වෙන්න බෑ. වරාය කළමනාකරණය කරන කෙනෙක් වෙන්න ඕනේ. මහින්ද මහත්තය වරායක් හැදුවේ කළමනාකරණය කරලා දැයේ දූ දරුවන්ට ආර්ථිකය හදන්න. ඒකේ අනුර කුමාරයා හිල ගල දැක්කට මහින්ද මහත්තයාට ගලා දාලා උනේ නැහැ. අනුර කුමාරයාගේ ගල කඩලා මහින්ද මහත්තයා නොබියව වරාය හැදුවා. අන්නේ මහින්ද මහත්තයා හදපු වරාය කළමනාකරණ අපේක්ෂකයා තමයි අපේ අපේක්ෂකයා. ගුවන්තොටුපළ විකුණන ගුවන්තොටුපළේ වීගබඩා කරන පුජ්‍යලය නෙමෙයි අපේ අපේක්ෂකයා. මත්තල ගුවන්තොටුපළ කළමනාකරණය කරලා ඩොලර් ගේන්න පුළුවන් අපේක්ෂකයා තමයි මහින්ද චින්තනෙන් ගේන අපේ අපේක්ෂකයා. අධිවේගී මාර්ගයේ ඇඹුල ගේනවා කියන එක නෙමෙයි අපේ අපේක්ෂකයා. අධිවේගී මාර්ග හදනවා කියලා බලය අරගෙන වසර කීපයකදී අධිවේගී මාර්ගයේ අඟලක් ඉස්සරහට හදාගන්න බැරි වෙච්ච කෙනා නෙමෙයි අපේ අපේක්ෂකයා. දකුණු අධිවේගී මාර්ගය හදපු, කුරුණෑගලට අධිවේගී මාර්ගය හදපු රටවටේ අධිවේගී මාර්ග සංකල්පය ඉස්සරහට ගෙනියන්න පුළුවන් අපේක්ෂකයා තමයි අපේ අපේක්ෂකයා. හදපු පෝට් සිටිය, හදපු පෝට් සිටිය කුහක කමින් දුෂ්ට කමින් එකදැන නතර කරලා තියෙන ඒ පෝට් සිටිය සීගිරි ගල කඩලා පුරවනවා කියන මන්ද මානසිකත්වයක් තියෙන පුජ්‍යලයා නෙමෙයි අපේ අපේක්ෂකයා. පෝට් සිටිය පාවිච්චි කරලා ලෝකයේ ධනවත් ව්‍යාපාරිකයෝ ගෙනල්ලා පෝට් සිටිය හරහා ඩොලර් හොයන්න පුළුවන්, පෝට් සිටිය කළමනාකරණය කරන්න පුළුවන් පුජ්‍යලයා තමයි අපේ අපේක්ෂකයා. රැකියා දෙන්නම් දෙන්නම් කියලා තරවටු කරන හීන ලෝකමවන පුජ්‍යලයා නෙමෙයි අපේ අපේක්ෂකයා. උපාධිධාරීන් 60,000කට රැකියා දුන්න, ඒ වගේම අටපාස් තරුණ තරුණියන්ට රජයේ රැකියා ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් නිර්දේශ කරපු ප්‍රතිපත්ති ඉස්සරහට ගෙනියන අපේක්ෂකයා තමයි අපේ අපේක්ෂකයා. රාජ්‍ය සේවයේ කප්පාදු කරන පුජ්‍යලය අපේ අපේක්ෂකයා නෙමෙයි. රාජ්‍ය සේවයේ කළමනාකරණය කරන කෙනා තමයි අපේ අපේක්ෂකයා. පාසල් දරුවන් වෙනුවෙන් එක පන්ති කාමරයකට ගිහිල්ලා පරිගණක 10ක් දීලා ඒ පරිගණක 10ෙන් රටේ අධ්‍යාපනය හදන්න පුළුවන් කියන කෙනා නෙමෙයි අපේ අපේක්ෂකයා. සමස්ත අධ්‍යාපනය ප්‍රතිනිර්මාණය කරලා, සමස්ත අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කරලා ලෝකෙට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් අරගෙන ලෝකෙට ගැලපෙන බුද්ධිමතුන් IT තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් බුද්ධිමතුන් බිහි කරන්න පුළුවන් සංස්කෘතිය හදන කෙනා තමයි අපේ අපේක්ෂකයා. ජාතික ආරක්ෂාව තහවුරු කරලා දුන්නම නැවත හතරවටේ බෝම්බ පුපුරිලා සංචාරකයෝ ගලාගෙන එක නතර වෙලා නැවත එදා පාසල් මුර කරපු අම්මලා තාත්තලට පාසල් මුර කරන ඉතිහාසය මතක් කරලා දෙන අපේක්ෂකයා නෙමෙයි අපේ අපේක්ෂකයා. පාසලේ දූ දරුවන්ව පාසලට යවලා ආදරණීය අම්මලා තාත්තලට නිදහසේ තමන්ගේ එදා වේල හොයාගන්න පුළුවන් ආර්ථිකය හදන්න පුළුවන් කෙනා තමයි අපේ අපේක්ෂකයා. ඒ නිසා ජනාධිපතිවරණයේදී අපි අපේක්ෂකයා තෝරන්න කලබල නැහැ. අර දෙන්නට අමතරව දැන් කියනවනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අපි පත් කළ ජනාධිපති. සමහරුන්ට හිතෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්කම මේ ගමන යනවද නැද්ද? තව සමහරු හොඳයි කියයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා
මැතිවරණයට ඉල්ලනවා කියන ප්‍රකාශය නිකුත් කළ සැනින් අපේ පක්ෂ නායකින් සූදානම්තුමා සමග සාකච්ඡා කරන්න. අදටත් බෙසිල් රාජපක්ෂ මැතිතුමා, නාමල් රාජපක්ෂ මැතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජේෂ්ඨීන් මේ රටේ ආර්ථිකය කළමනාකරණය කරගන්නේ කෙසේද? රාජපක්ෂ ප්‍රතිපත්ති වලට පටහැනිව යම් තැනක ගැටීමක් ඇතිවන්නේද? පහුගිය දවසේ ඒකනේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිතුමාට ලිපියක් ලියන්නේ පොදු දේපල ලාභ ලබන ආයතනය පෞද්ගලීකරණය කරනවාට අපි විරුද්ධයි කියලා ලිඛිතවම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායට යවනවා. ඒ නිසා රනිල් මහත්තයාට ආණ්ඩුව දීලා ජනාධිපතිකම දීලා අපි නිකම් බලාගෙන හිටියේ නෑ. තෙල් පොලිම විසඳන්න ජනාධිපතිතුමා නායකත්වය දෙනකොට අපේ පොට්ටුවේ ඇමති තමයි තෙල් පොලිම විසඳන්නේ. IMF එකේ බැසිල් රාජපක්ෂ මැතිතුමා මුලපුරලා දීපු IMF එක, ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාලේ මුලපුරලා දීපු IMF එක, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විධායක ජනාධිපතිවරයා වශයෙන් නායකත්වය දෙනකොට පොට්ටුවේ මුදල් රාජ්‍ය ඇමති තමයි IMF එකත් එක්ක ගිණුම් මත්සන් කරන්නේ කතා කරන්නේ. රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරනකොට ඒකේ අමාත්‍යංශ ටික දීලා තියන්නේ පොට්ටුවේ ඇමතිවරුන්ට, රාජ්‍යමතිවරුන්ට. රටේ නිවාස ප්‍රශ්නේ විසඳන්න, නාගරික සංවර්ධනේ විසඳන්න ප්‍රසන්න රණතුංග මැතිතුමා වගේ පොට්ටුවේ දිස්ත්‍රික් නායකයින්ට තමයි ඇමතිකම් ටික දීලා තියෙන්නේ. එහෙනම් හොඳ කරනකොට හොඳ ගොඩෙත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉන්න ඕනේ. නරකක් එනකොටම පොදු ජන පෙරමුණ නිසා තමයි නරක වෙලා තියෙන්නේ කියලා චෝදනාව අපිට දෙනවනම් මේ ආණ්ඩුව තුල හොඳක් සිදු වුණා නම් ඒ සෑම හොඳක් පිටිපස්සෙම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සහ ඒ මන්ත්‍රීවරු පත් කරපු ඔබ ඉන්නවා කියන කාරණාවත් පැහැදිලිව මතක් කරන ගමන් මම ජේවීපී එකට ඇති වෙන්න කියලා තියෙන්නේ, බැනලා නෙමෙයි කියලා තියෙන්නේ. දැන් මේ ඇසෙනතෙක් මානේ පීකර් දාලා නේ තියෙන්නේ. දැන් මේකට ගහන්න ආවේ ගණන් කරාම 140යි 45යි. ඒ ගහන්න ආපු අයියලා ඉන්නවනේ මේ ඇසෙනතෙක් මානේ. ඉන්නවනේ. ඒ ගහන්න ආපු අයියලා එක්කෙනෙක් දෙන්නෙක් හරි මේ ඇසෙනතෙක් මානේ ඉන්නවනේ. ඒ අපිට ගහලා පුරුදු නෑ, අපි ගහන්නේ අපිට පුරුදු ඉඹලා. එනිසා එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි දහ දෙනෙක් හරි ඉන්නවනම් එදා උඹලාවේ 140යි. අර එක අක්ක කෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා පීකරේ උස්සංඛ්‍යා ගන්නවා, මේ අහවලාගේ එක මේක ගිනි දියන්න, අහවලාගේ එක මේක කඩන් යන්න කිව්වා කියලා මට ඇහුණා. ඒ අක්කා ඉන්නවනේ එන දෙක් මානේ. අක්කේ එදා 140යි ගිනි තියන්න. අද ආදරණීය දියුල පිටියේ නායකයාගේ ශක්තිය රටට පෙන්වන්න 14,000කට අධික එදා 140 සිය ගුණයකින් වැඩි කරලා ජනතාව ඇවිල්ලා තියෙනවා කියන කාරණාව මතක් කරන ගමන් ජේවීපී එකට ජනතාව තේරුම් ගත්තා. ජේවීපී එක දිනපු ගමන් අම්මලා තාත්තලට ආර්ථිකයේ පොකට් එකට වාසි, අම්මටත් චුට්ටක් වාසි. මොකද ඇඳුම් දෙකෙන් එකයි ගන්න ඕන, උඩ කෑල්ල ගන්න ඕනේ නැහැ. ඒක නිර්වත් ඇවිදිනකොට පෙරහැරක්. එමනේ ලාල්කාන්තයා කියන්නේ කාන්තාවගේ උඩුකය නිර්වත් ඇවිදිනකොට පෙරහැරක්. ඒ නිසා අර එක්කෙනෙක් ඇවිල්ලා දුන්නනේ අර කාන්තාවන්ට මාසිකට සැරයක් ඕන කියලා මොකක්ද එකක් දෙන්නම් කියලා කිව්වා. ඒ වගේ තමයි අරයත්. ඒ නිසා එයා එකෙන් ඉවරයි. ලාල්කාන්ත කටාරිනවා අනුරගේ ඡන්ද කඩන්න. ඒක වේට් එක මදි කියලා දැනුනම සුනිල් හඳුන්නෙත් දැන් කටාරිනවා අනුර කුමාරගේ ඡන්ද ටික කඩන්න. දැන් ඇතුලේ ෆයිට්. දැන් ඇතුලේ ෆයිට් එක. ඇයි? අනුර කුමාර දිසානායක එන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන්. අනුර කුමාර දිසානායකට ජනතා විමුක්ති පෙරමුණ අමතකයි. අනුර කුමාර දිසානායකව ලෝකෙට පෙන්වන්න තමයි NPP ගේන්නේ, හරිනි ගේන්නේ. හැබැයි අනුර කුමාර දිසානායකට JVP ප්‍රතිපත්ති අමතක වෙනකොට අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයා අමතක කරලා රැල්ලේ යන්න හදනකොට ලාල්කාන්තයි සුනිල් හඳුන්නෙත්ටි ටිල්වින් සිල්ලා එකතු වෙලා කොක්කක් දාලා අදිනව යකෝ අපි JVP තාමත්. ඒකනේ බලයේදී වීර මන්ත්‍රීතුමයි මමයි ඉස්සරහයි. ඔබ හිතනතර ගාල්ලේ ගාලු පුතා නිකම්ම කිව්වා කියලා ඌ අපි මැරුවා තමයි කියලා නෑ. ඒ අනුර කුමාර දිසානායකට තමයි හිරු බලයේදී කිව්වේ අනුර සහෝදරයා උඹට අමතකුණාට අපි මැරුවා තමයි.
ඒ මරණකොට උඹ ගෝමි ගෝණි බිල්ල වෙලා ඔළුව ඉස්සුව හෙල්ලුව තමයි. අපේ ලාල්කාන්ත ගෝණි බිල්ල වෙලා විජිත හේරත් ගෝණි බිල්ල වෙලා ඔළුව හෙල්ලුව තමයි. ඒ ඉතිහාසය අපි මැරුවා ස්ත්‍රී දූෂකයේ වංචාකාරයෝ. හැබැයි නොකියන දෙයක් කිව්වා බැංකු කඩුව මාල කැඩුවා. හොරගම් කරා ගසා කෑව මිනි මැරුවා කියන එක වෙනම කිව්වේ නෑ. සියල් ඇතුළට දාලා කිව්වා ඔව් අපි මැරුවා තමයි අනුර සහෝදරයා උඹට JVP අමතක වුණාට අපිට JVP මතකයි. එනිසා ඒගොල්ලන්ගේ මේගොල්ලෝ කියන්ති. ආර්ථිකය හදන මහලොකු සැලසුම් ඉලෝන් මාස් ලංකාවට එනවකෝ ආර්ථික ඝාතකයා කිව්වා එතනින් ඉවරයි. වරාය මිහිපිට පේන වරාය ගලගෙන කිව්වන්න වරායට නැව් වෙන අනුර ඉවරයි. අධිවේගී මාර්ගයේ ඇඹුලගෙන කිව්වා අධිවේගී මාර්ගයේ මිලියන ගණන් හම්බ කරන්නේ අනුරගේ පචේ ටොන් පචේ වුණා ඉවරයි. නාමල් රාජපක්ෂගේ ලැම්බෝගිනි කාර් දාසිය ගැන කිව්ව නෑ මං ඒක කිව්වේ නෑ කියලා කිව්ව අනුර ඉවරයි. සීගිරිගල කඩල බෝට් සිටිය ගොඩ කරන්න වෙනවා කිව්වන්න සීගිරිගල තියෙනවා අනුර ඉවරයි. එනිසා අනුර කුමාරට ප්‍රතිපත්තියක් නෑ. ඒ නිසා මතක තියාගන්න අනුර කුමාර දිසානායකට මොන හේතුවක් නිසාවත් මේ රටේ ජනාධිපති පුටුවේ වාඩි වෙන්න බෑ බෑ බෑමයි කියන කාරණාව උන්දල මොප්පු කරලි ඉවරයි. අන්තිමට සජබේ කතා කරන දෙයක් නෑ. සජබේ කතා කරන දෙයක් නෑ. මේ පළාතේ ඉන්න අම්මලා තාත්තලට ඕනේ දියුණු වෙන්නනේ. බයිසිකලෙන් යන කෙනා බලන්නේ බයික් එකේ යන්න. බයික් එකේ යන කෙනා බලන්නේ ත්‍රිවිල් එකේ යන්න. ත්‍රිවිල් එකේ යන කෙනා බලන්නේ මහේන්ද්‍ර කැබ් එකේ යන්න. මහේන්ද්‍ර එකේ යන එකා බලන්නේ පුංචි කාර් එකේ යන්න. පුංචි කාර් එකේ එකා බලන්නේ ප්‍රාඩෝ එකේ යන්න. ඒක බලන්නේ BMW එකේ යන්න. එහෙම තමයි අපේ සංකල්ප. ඒක තේරුම් ගත්ත මහින්ද රාජපක්ෂ චින්තනේ. ඒ කාලේ නෙවෙයිද බයික් වැඩිපුර ගමට ගෙනාවේ කියාපල්ල මගේ අම්මා. වැඩිපුර බයික් TVS කියා ගමට ආවේ වැඩිපුර මහින්ද මහත්තයා කාලේ නේද? මහේන්ද්‍ර කැබ් එක වැඩිපුර ආවේ කාගේ කාලේද? TVS බයික් එකයි අර කැබ් එකයි වැඩිපුර ආවේ කාගේ කාලේද? මහින්ද මහත්තයාගේ කාලේ. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයාට එහෙම දැක්මක් නැහැ. සජිත් මහත්තයාගේ තාත්තත් හැදුවේ හුණ්ඩු වගේ ගෙවල්, පුතා හැදුවෙත් හුණ්ඩු වගේ ගෙවල්. සජිත් මහත්තයාගේ තාත්ත බැලුවේ දීලා කරන්න පුළුවන්ද කියලා සජිත් මහත්තයාත් කියන්නේ නිකන් දීලා තමයි කරන්න ඕන කියලා නෑ. බඩගින්නේ ඉන්න කෙනාට බත් පැකට් එකක් දුන්නම බඩ පිරෙනවා එක හරි. ඒකට චිකන් කෑල්ලක් දාලා බුරියානි කියලා දුන්නම ඒකත් හරි. හැබැයි දවල්ට කෑවම රැට බඩගිනි වුණා මේ බුරියානි එක කන්න බෑ. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වේ බඩගින්නට බත් පැකට් එකක් මාළුවෙක් දෙනවා වෙනුවට මා ඔබලාට බිලී පිත්තක් දෙන්නම්. මා ඔබලාට බිලී පිත්ත දීලා උඹ මාළු ඉන්න බව පෙන්වන්නම්. එකට ගහන හැම ටික දෙන්නම්. බඩගින්නක් දරුවාට දැනෙන සෑම වෙලාවකම කොක්ක දාපම් මාළුවෙක් අල්ලපන් කන්න දීපන්. ටිකක් මහන්සි වෙයන්. එමයි මහින්ද රාජපක්ෂ චින්තනය. ඒකයි මහින්ද රාජපක්ෂ ප්‍රතිපත්තිය. එනිසා තමයි රාජපක්ෂ සංස්කෘතිය ප්‍රතිපත්තිය කාලේ මේ රට දියුණු වුණා කිව්වේ. රණවිරුවා කියලා සංකල්පයක් ඊට කලින් තිබුණේ නැහැ. හමුදාවේ නිලධාරියා සොල්දාදුව මැරිලා ගමට ආවම රණවිරුවා සමරන්න කියලා උත්තමාචාර දාලා ජනාධිපතිතුමාගේ පණිවිඩය යැව්වේ අටපාස් ආමිකාරයා රණවිරුවා බවට උස්සන්න ඕන නිසා. JVP එකයි සජබේයි කරේ හැමදාම රණවිරුවා අටපාස් ආමිකාරයා කරපු එක. පෞගිය අරගලේදීත් ජනතා විමුක්ති පෙරමුණයි සජබේයි කරේ අටපාස් ආමිකාරයා කරපු එක රණවිරුවා. හැබැයි අටපාස් ආමිකාරයාව රණවිරුවෙක් බවට ඉතිහාසගත කරපු එකම නායකයාත් මහින්ද රාජපක්ෂ පමණයි කියන කාරණාවත් මතක් කරන ගම. එහෙනම් තරඟයක් නැහනේ දැන්. එහෙනම් තියෙන තරඟය මොකද්ද? දැන් තියෙන අපිට එකම තරඟය දිනන තරඟය නෙමෙයි, දිනන නිවැරදි අපේක්ෂකයාව තෝරා ගැනීමේ සටන පමණයි අපිට තියෙන්නේ කියන කාරණාව ඔබට මතක් කරනවා. ඒකට ඔබ දෙන්නේ මේ ජවය. දැන් මේකේ අර ගියා තන්දි ඉල්ලලා පළවෙනිය වෙලා ගියා නාලක ගොඩහේවා. නාලක මහත්තයෝ ගෝඨාභය මහත්තයව කෑවේ ඔය නාලක මහත්තයා. දැන් ඒ නාලක මහත්තයා සජබේ සජිත් මහත්තයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකය. ගෝඨාභය මහත්තයා ගියේ ජීවිතේ බේරගන්න නැවේ.
නාලක උපදෙස් දීලා සජිත් මහත්තයාට යන්න වෙන්නේ නාලකත් එක්ක ඒ දණ්ඩේ. හැබැයි ඒක බකල් ගහ යන්නේ. දැන් හිතනවා සජිත් පුතා නාලකට පුළුවන් මේක කෙලින් කරන්න කියලා. නාලකට කෙලින් කරන්න බෑ. නාලක අපේ මූණ ගහගෙන මහින්ද මහත්තයාගේ මූණ ගහගෙන නේ ආවේ. අයියෙන් කියන්නේ. නාලක ආවේ මහින්ද මහත්තයා රූපේ ගහගෙන නේද? නාලක දැන් කියන්නේ මහින්ද මහත්තයාට පටහැනි දේවල් නේද? එහෙනම් නාලක ගියා කියලා මහින්ද මහත්තයාට ආදරය කරන අපි යනවද? අයියෙන් මගේ අම්මා නාලක ගියා කියලා මහින්ද මහත්තයාට ආදරය කරන අපි යනවද? මහින්ද මහත්තයාගේ පින්තූර ගහගෙන ඇවිල්ලා මහින්ද මහත්තයාට පිටුපාවා කියලා මහින්ද මහත්තයාව දාලා අපි යනවද? මහින්ද මහත්තයාව දාලා යන පළපුරුද්ද අපිට නැහැ. හේතුව මහින්ද රාජපක්ෂ සංස්කෘතිය තමයි අපිට හදවතට බද්ධ වුණු සංස්කෘතිය. සිංහල අලුත් අවුරුද්දට නාමල් රාජපක්ෂ, යෝසිත රාජපක්ෂ, සිජි රාජපක්ෂ, සිරන්ති රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ එකට කිරි උතුරවන කොට ඒකට ගැහුවා. සිංහල අලුත් අවුරුද්දේ සංස්කෘතිය අවුරුදු උත්සවයේ පෙන්නන කොට ඒකට ගැහුවා. වෙසක් උත්සවයට මහින්ද මහත් එනකොට ආගමට ගැහුවා අපේ හාමුදුරුවනේ. උතුම් සීමා බෝධිය තියෙන දළදාව වැඩ ඉන්න රට මේක. ආගමට ජාතියට ගහපු කිසි කෙනෙකුට මේ රටේ ගොඩ යන්න බෑ. ඒ නිසා එනම් අන්තිම විදියට ඉතා සාර්ථක බලමණ්ඩලයක් ඉන්දිකණ්ඩු දෙමතුමා ඉතාම ලස්සනට ශක්තිවන්තව මේක කරලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිවරණේ දිනන මල්ලකුණු අද දියුල පිටියේ නායකයත් එක්ක ඔබ මේ ලබා දුන්න වෙලාවේ බය වෙන්න එපා මගේ අම්මේ තාත්තේ. අර චමරි අක්කා කිව්වා වගේ අපේ එකේ දෙන්නෙක් නෙමෙයි එක මිටද 10ක් 20ක් වල දැම්මත් ඒ අයත් වලවල් වලින් නැගිටලා ඇවිල්ලා සජිත්ගේ කරේ, අනුරගේ කරේ හොල්මන් වෙලා එල්ලිලා උන්ගේ බෙල්ල හපාගෙන මේ රට නැවත වතාවක් රාජපක්ෂ යුගයක් කරා පොට්ටුවත් එක්ක ගෙතු වෙලා ගෙන යනවා කියන කාරණා මතක් කරමින් අන්නේ ගමනට රටම දිනනකොට ඉන්දිකණ්ඩු දෙමතුමාලා දෙන හයිය ශක්තිය පාවිච්චි කරලා ගම්පහ නායකයා ගම්පහ දිනවනකොට ගම්පහ දිස්ත්‍රික්කයේ ආදරණීය නැගියන දේශපාලන නායකයා විදියට ඉන්දික අනුරුද්ධ ඔබේ ආදරණීය නායකයා සමග එකතුව ඒ ශක්තිය දෙගුණ දෙගුණ කරලා හයිය දෙන්න ශක්තිය දෙන්න නොබියව ඉදිරියට එන්න කියන කාරණා මතක් කරමින් මහින්ද රාජපක්ෂ මෙතුමාට පොට්ටුවට පොදු වෙන පෙරමුණට නාමල් රාජපක්ෂට ප්‍රසන්න රණතුංගට ඉන්දික අනුරුද්ධ ඔබේ නායකයාට ඉන්දික අනුරුද්ධට ඔබ සමට